හොඳයි අදත් කේඩිකට එක් ආයතන මගින් ගෙන එන ජීනියස් සොෆ්ට් ආයතන HMS පද්ධතිය පිළිබඳ පැහැදිලි කරන ලෙසන් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මේ පාඩමින්ද අපි කියලා දෙන්න බලන්නේ කොහොමද මේ හෝටල් එකක තියෙන ප්‍රධානම දේ අපි මූලික පාඩම් වලදී මේ අයිටම් ආයතන කළමනාකරණය සේවිත කළමනාකරණය ඊළඟට පාරිභෝගික කළමනාකරණය සප්ලයර් මැනේජ්මන්ට් නැත්නම් සම්පාදක කළමනාකරණය ගෙවීම් කරන සැලරි ගෙවන ඒවා ඒ හැමදේම අපි බැලුවා ඒ වගේම ප්ලේස් ඕඩර් එකක් කරන් ඕඩර් එකක් ප්ලේස් කරන්න කොහොමද ඉන්වොයිස් සල්ලි ගන්න කොහොමද සම්පාදකකින් ලැබෙන දේවල් ගුරු විසුණු ඕනේ නැත්නම් භාණ්ඩ වින්සකරන් අතුරත් කරන්න කොහොමද කිචන් එකට භාණ්ඩ ඉෂුව කරන්න කොහොමද කියලා අපි කියලා දුන්නා අද ටිකක් හෝටල් එක ඊළඟ ප්‍රධානම කාර්ය පොඩ්ඩක් කියලා දෙන්න යන්නේ එතනදී මේ රූම් බුකින් කියන එක තමයි ඊළඟට අපිට ඉතිරිලා තියෙන්නේ මේ රූම් බුකින් වලට මෙතන ක්ලික් කරලා යන්න පුළුවන් මේ ප්‍රධානම දේ තමයි මේ රූම් බුකින් වල තියෙන ඔයාලා ඉස්සෙල්ලම කරගන්න ඕන දේ තමයි මේ රූම් ටයිප් මොනවාද රූම් මොන වගේ රූම්ස් වර්ගද තියෙන කියලා අපිට එන්ටර් කරගන්න පුළුවන් ඉතින් මේ රූම් ටයිප් මැනේජ්මන්ට් ගිහිල්ලා අපිට මේ රූම්ස් ටයිප් මේ වගේ එන්ටර් කරගැනීමේ හැකියාව තියෙනවා දැන් මෙතන ඕගොල්ලන්ට පේනවා ලක්සරි 4 කියලා එකක් තියෙනවා සෙමි ලක්සරි කියලා තියෙනවා ඩියුලක්ස් කියලා තියෙනවා ඉතින් මේ වෙනස් කරන්නත් මෙතන හැකියාව තියෙනවා ඒ වගේම ඔයාලට හැකියාව තියෙනවා රූම් රූම් බුකින් වලම මේ රූම් ටයිප් මැනේජ්මන්ට් වල මෙතනට ගිහිල්ලා අපිට අවශ්‍ය රූම් එකක් දෙන්න. උදාහරණයකට අපි තමයි සිංගල් කියලා තියෙනවා කියන්නේ. සිංගල් 1500යි කියලා තියෙනවා. ඒක ඇඩ් කරන්න ඕනද ගහන yes කියලා දෙමු. අපි ළඟ ඩබල් කියලා එකක් ටයිප් කරමු. ඩබල් රූම් එක අපි රුපියල් 2000ට දෙනවායි කියලා අපි ගමු. ඊළඟට අපි ට්‍රිපල් කියලා රූම් එකක් දාමු. 3000ට දෙනවා කියලා දාන්න. මේ වගේ අපිට අවශ්‍ය අපි ව්‍යාපාරය තුළ හයර් කරන රූම්ස් මොනවද කියලා අපිට තෝරගැනීමේ හැකියාව එන්ටර් කිරීමේ හැකියාව තියෙනවා. මේවා වුණා නම් එඩිට් කරන්න ඩිලීට් කරන්න අපිට අවශ්‍ය ඕගොල්ලන්ට දේවල් වල ලබා දීමේ හැකියාව තියෙනවා ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපිට තියෙන දේ තමයි මේ රූම් බුකින් වල අපේ ෆැසිලිටි මැනේජ්මන්ට් ඒ රූම්ස් වල මොනවද තියෙන්නේ අපි රූම්ස් වලට අමතරව දෙන ෆැසිලිටි මොනවද කියලා එක් කරගන්න පුළුවන්. ඉතින් එතනත් මේ වගේ AC දෙනවද, extra bed දෙනවද, අපි hot water දෙනවද, ඒ වගේ දේවල් එක්ක ඒවට අදාළ මිල ගණන් දාන්නත් පුළුවන්. උදාහරණයක් අපි දාමු. අපි breakfast එක දෙනවා නොමිලේ කියලා. ඒක බින්දල් බින්දුවයි කියලා දාලා අපි සේව් කරනවා. නොමිලේම දෙ. දැන් ටී එකක් දෙනවා ඒක. අපි බෙට්ටි කියලා දාමු. බෙට්ටි එක දෙනවා අපි ඒකට රුපියල් 50ක් අය කරා. මේ ආදි වශයෙන් අපිට තෝරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේ රූම් බුකින් වල රූම් මැනේජ්මන්ට් ගිහිල්ලා රූම්ස් ඇතුළත් කරන්න. ඉතින් ඔයාලට මේ තියෙන මේ රූම්ස් ඇතුළත් කරපු රූම්ස් අපි ළඟ තියෙන රූම්ස් මොනවද කියලා. ඉතින් ඔයාලට පේනවා මෙතන මේ 101 102 කියලා අපි නම්බර්ස් දීලා තියෙනවා. අපිට මේවා මේ අවේලබල්ද නැද්ද කියන එකත් බලන්න පුළුවන් මෙතනින්. අලුත් රූම් එකක් ඇතුළත් කරන්නත් මෙතනින් අපිට අවශ්‍යතාවය තියනනම් කරගන්න පුළුවන්. ඒත් එක්කම තියෙන එකක් එඩිට් කරන්නත් පුළුවන්. අපි උදාහරණයට අපි තෝරමු මේ 101 කියන රූම් එක. අපි තෝරමු සිංගල් රූම් එකක්. ඒක දැන් අවේලබල්. ඒක අපි දුන්න රිපෙයාර් වලට එහෙම නවත්තලා තියෙනවා නම් ඩිස්කන්ටිනියු කරන්න පුළුවන්. නේ? අපි ඒක තෝරලා yes කියලා දාමු. සේව් කරමු. අපි 102 කියන එක අපි එඩිට් කරමු. ඩබල් රූම් එකක් කියලා එකත් අවේලබල් කියලා දාමු. ඊළඟට 103 කියන්නේ අපි තෝරමු ට්‍රිපල් රූම් එකක් කියලා එකත් අවේලබල් කියලාම තියමු. ඊට පස්සේ අපි 104 තෝරලා කියමු ඒක සිංගල් රූම් එකක් කියලා එකත් අවේලබල් කියලා දාමු. ඊට පස්සේ අපි බලමු 105 එඩිට් කරමු ඒකත් අපි සිංගල් රූම් කියලා තමයි හැබැයි ඒක ඩිස්කන්ටිනියු රූම් එකක් කියලා දාමු මෙතන. රිපෙයාර් වලට නවත්තලා තියෙනවා කියලා. දෙකෙ මෙතන පෙන්නන්නේ ඉතින් ඩිස්කන්ටිනියු රූම් බලනවා නම් ඔයාලට වෙන මේක බලන්න අවශ්‍යතාවය අපිට ඕගලන්ට දෙන්න පුළුවන්. ඊට පස්සේ මේක අලුත්ම රූම් එකක් අපිට ඇඩ් කරන්නත් පුළුවන්. අපි හිතමු අපි 106 කියලා රූම් එකක් තියෙනවා. ඒක ට්‍රිපල් රූම් එකක් කියලා අපි දුන්නා. ඒ රූම් එක අපිට මෙතන ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. අපේ කලින් දුන්න මිල ගණන් තමයි මේ ඕගලන්ට මෙතන පෙන්වන්න කරන්න දැන්. මේ ක්ලෝස් කරමු. දැන් රූම් දැන් අපි රූම් බුකින් වල ඒ සෙක්ෂන් එකේ අපි රූම් ටයිප් ඇතුළත් කරගත්තා.
facility ඇතුළත් කරගත්තා room management ඇතුළත් කරගත්තා දැන් අපි බලමු මේ booking මොන හරි තියෙනවද කියලා ඉතින් view booking ගිහිල්ලා අපි දිනේ බලපුවම මේ කිසිම එකක් මෙතන පෙන්නන්නේ නැහැ status එක booking තියෙනවද check in වෙලාද ඇතුළට ඇවිල්ලාද check out වෙලාද cancel කරලාද කියලා මෙතන පෙන්නන්නේ මෙතන හැම මොනාවක් refresh කරන්නත් පුළුවන් මෙතන අපිට ඕනම booking එකක් update කරන්නත් පුළුවන් දැන් bookings නැහැ Booking එකක් දාන්න. දැන් ඔන්න customer කෙනෙක් call කරලා අපිට booking එකක් දාන්න. දැන් ඇවිල්ලා booking එකක් දාන්න. ඒ වගේ ලාට බලමු මේ create booking ගිහිල්ලා අපිට මෙයා එන වෙලාව එන්නේ 6 වෙනිදාට. එයා check out වෙන්නේ 7 වෙනිදාට. එයා ඉන්නේ 101 room එකේ. එයාට AC ඕන කියනවා. Extra bed එකකුත් ඕන කියනවා. Hot pot එකකුත් ඕන කියනවා. Breakfast එකයි bed tea එකත් ඕන කියලා කියනවා. Right? වස්ස අපිට මෙතන මේ බේස් ප්‍රයිස් එක වැටලා තියෙනවා රූම් ප්‍රයිස් එකත් වැටලා තියෙනවා මෙතන right ඊට පස්සේ අපිට පුළුවන් මේ ඇඩ් රූම් කියන එක ක්ලික් කරන්න රූම් එක ඇඩ් වුණා 4850 කියලා මේ හැම දෙයක්ම යට කරගත්තට පස්සේ කස්ටමර් ගේ විස්තර තියාගැනීම ගොඩක් වැදගත් මොකද මේ කස්ටමර්ස්ලා සාමාන්‍ය ඩෙන්ටි කාඩ් නම්බර්ස් එහෙම අනිවාර්යෙන් හොටෙල් එක අවශ්‍ය නිසා අපි මේකත් කලින් වගේ අමාරුටම දෙමු කස්ටමර්ස්ලා මෙතෙන් හොයාගන්න හැකියාවක් තියෙනවා ඊට පස්සේ status එක දැන් booking එකක් යන්නේ ඊට පස්සේ add remark අපි තමු මේකේ pet කෙනෙක් ගේනවා කියලා one pet pet කෙනෙක් කියනවා කියලා one pet or dog කියලා අපි type කරමු ඒගොල්ලෝ ඉන්නකොට බලු පෙටියකුත් අරගෙන තමයි එන්නේ කියපු ගාම advance payment එකක් ඒගොල්ලෝ රුපියල් 1000ක කරා කියමු ළඟට ඇවිල්ලා මේක සේව් කරා කස්ටමර් තෝරන්න කියලා මගේ අතින් කස්ටමර් ආපෝ අයින් වෙලා තියෙනවා අපි අමාරුව තෝරලා සේව් කරමු are you sure do you want to add this booking yes booking successful add එන්නේ booking එක දැන් අපි booking room booking ගිහිල්ලා දැන් අපි හිතමු කස්ටමර් දැන් ආවා කියලා check in වෙන එලාගේ අපිට පුළුවන් ටග් ගාලා කියලා booking මෙතනින් room booking ගිහිල්ලා view booking ගිහිල්ලා බලපුවම මොනවාද bookings තියෙන්නේ කියලා බලන්න මොනවත් නැහැ හේතුව මේ පස්වෙනිදාට අපි බලමු 6 වෙනිදාට 6 වෙනිදාට අමල්ලා ඉන්නවා එතකොට අමල්ලා වන්න දැන් ඇවිල්ලා ඉන්නවා මෙතන ක්ලික් කරලා පුළුවන් මෙතන මේ update booking ගිහිල්ලා අපිට පුළුවන් මේකේ booking status එක check in කියලා දෙන්න right check in කියලා දීලා අපිට මේක මෙයා කරන්න පුළුවන් දැන් check in වුණොත් මේක අපිට check out කරගන්න ප්‍රශ්නයක් වේ දිනත් එක්ක තියෙන නිසා මේක මේ විදිහට අපිට කිරීමේ හැකියාව දෙන මේ වගේම මේ කස්ටමර් යනකොට අපිට පුළුවන් මෙයාගේ මේ මුදල් ටික අය කරගෙන check out කිරීමේ හැකියාවක් තියෙනවා නිකම් මෙයා check in කරලා බලමු check in හරි ආපහු එයා එනවා එයා යන්න එනකොට අපි බලමු 6 වෙනිදාට ගාලා හරිදට ආවා අපි ආව තෝරලා එඩිට් ගිහිල්ලා අපි ආ check out වෙනවා කියලා දාමු check out වෙලා අපි save කරනකොට booking updated අපේ ගෙනියනවා මේ මුදල් එකතු කිරීමේ කවුලුවට ගෙනියනවා මේකනද check out වෙනකොට තමයි මේක එන්නේ එතකොට booking id එක තියෙනවා pet කෙනෙක් ආවා address ඔක්කොම තියෙනවා food charge මොන හරි දෙනවා අපිට ඒවා දාන්න පුළුවන් මෙතනදී advance payment එක මෙච්චර කරලා තියෙනවා invoice total එක මෙච්චර තියෙනවා advance payment 1000ක් දීලා තියෙනවා අපි food වලටත් දාමු තවත් රුපියල් 1000ක් විතර ගිහිල්ලා තියෙනවා කියලා ඉතින් මේ ආදි වශයෙන් අපිට මේ වගේ වැඩ කටයුතු කර ගැනීම හැකියාව තියෙනවා right අපි advance payment එකක් ගත්තට පස්සේ total invoice තියෙනවා අපි තියෙන්නේ මෙතනින් මුදල් එකතු කරගන්න තමයි 5335 මේ ආදි වශයෙන් අපිට වැඩ කටයුතු කරගෙන මේ හැකියාව තියෙනවා ඉතින් දැන් අපි ආපහු room booking ගිහිලා view booking ගිහිලා බලුවොත් එහෙම 6 වෙනිදාට check out වෙලා තියෙනවා කියලා තමයි පෙන්වන්නේ දැන්ට මේක අයින් වෙන්නේ හේතුව තාමේ දිනේ ඇවිල්ලා නැති නිසා right ඉතින් මේ තමයි room booking feature එක ඉතින් අපිට මේ වගේ ගොඩාක් පහසුකම් මෙතන ලබා ගැනීම කියන හැකියාව තියෙනවා උදාහරණයකට අපේ තවත් පහසුකම් ටිකක් මම කියන්න මේ inventory මොන හරි price update කරන්න තියෙනවා උදාහරණයකට අපි හිතමු අපි
මොනහරි ආයතනයක මිල වෙනස් කරන්න තියෙනවා කියලා. ඒක vegetable fried rice වල මිල වෙනස් කරන්න ඕන ඒක තෝරලා සර්ච් කරලා මේ මිල වෙනස් කිරීමේ හැකියාව අපිට තියෙනවා. මොකද වෙනස් කරමු 400ක් කරයි කියන්නේ. ඉතින් මේ වගේ අපිට ඒ වගේ ඕනම දෙයක මිල වෙනස් කරගන්න මේ හැකියාව තියෙනවා. Stock balance කරන්න පුළුවන් මොනහරි අපි හිතමු අපි යම් කිසි දෙයක් කළා මේ coke bottle ටිකක් අපි අයින් කරමු. හරි. එතකොට අපි quantity එක 10යි. අපි අයින් කරනවා නම් quantity එක රින කියලා දෙමු 10යි. මේ price එක 90 ගාන තමයි තිබ්බේ. අපි expire කියලා දාමු. කල්ලිකුත් වෙලා කියලා. Expire. දැන් add. Add වුණා. Close කරලා. Then in stock current stock එක බැලුවොත් අපි coke වලට coke වල අවුලන මතකයි coke කලින් තිබ්බ 199 දැන් තියෙන 189 يعني coke ටිකක් අයින් වෙලා තියෙනවා කියලා. ඊළඟට අපි return to supplier supplier ලට return කරන්න පුළුවන්. උදාහරණයට අපි car wheels ලගින් අද return කරමු coke ටිකක් coke ටිකක් return coke 10ක් return කරමු. මෙතනදී ඔයගලන්ට මේ අවශ්‍ය තොරතුරු හරියට දුන්නහම ඔයගලන්ට රිටර්න් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙතනත් අර කලින් වගේම සප්ලයර්ස්ලා තේරීම, දින තේරීම, ඊළඟට මෙතන මොන ඇඩ් වුණාම ඩිලීට් කිරීමේ හැකියාව, ඒ හැම එකක්ම මෙතනදී ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. දැන් මෙතන මට ඉස්සරහට යන්න විදිහක් නැහැ. තාක්ෂණ දෝෂයක් නිසා. මොතර කලින් වගේම තමන් අපි සප්ලයර්ස් ලගින් ගත්ත බාණ්ඩ නැවත රිටර්න් කිරීමේ හැකියාවත් අපිට තියෙනවා. අපි බලමු උත්සාහ කරලා වෙන මොනා හරි දා යවන්න. අපි ඕල්ඩර් එකක් බෝතල් එකක් මෙතන තාක්ෂණ දෝෂයක් තියෙනවා. නමුත් මේ වගේ රිටර්න් ටු සප්ලයර් වලින් අපිට සප්ලයර්ස් ලට අපි ගත්ත බාණ්ඩ රිටර්න් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි ඉන්වොයිස් හිස්ටරි එක බලන්න පුළුවන්, කස්ටමර්ස් ලට අනුව බලන්න පුළුවන්, දිනේ අනුව බලන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩාක් පහසුකම් තියෙන ඉන්වොයිස් නම්බර් එකක් හොයන්න පුළුවන්, print කරන්න පුළුවන්, ඉන්වොයිස් එකක් delete කරන්න පුළුවන්, ඕන වෙලාවක delete කරපු ඉන්වොයිසස් බලන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් පහසුකම් මේකේ තියෙනවා. ඊළඟට GRN history අපි හිතමු අපි අද ගත්ත බාණ්ඩ මොන හැතිනවද කියලා. සර්ච් කරන්න පුළුවන් අද කාර් විස්තරෙන් අපි ගත්ත අර බාණ්ඩ කොක්ස් ගත්තානේ ඒවා තියෙනවා. ඒක සප්ලයි 90 හොයන්න පුළුවන්. GRN number එක 90 හොයන්න පුළුවන්. ඒවත් අපිට මේ ආදි වශයෙන් බලාගැනීම වැඩි විස්තර බලාගැනීමේ හැකියාව තියෙන එක එක GRN code එක GRN එකක් ක්ලික් කරලා වැඩි විස්තර බලන්න පුළුවන් මොනවාද ඒක අපි ගත්තේ කියලා. හරි. ඒ වගේම ඩිලීට් කරන්නත් පුළුවන්, රිෆ්‍රෙෂ් කරන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම රිටර්න් ටු සප්ලයි හිස්ටරි අපිට බලන්න පුළුවන්. මම හිතන අපිට ඒක කරගන්න බැරි වුණා. අපි ළඟ දවසේ ඒක පොඩ්ඩක් බලමු කොහොමද කරන්නේ කියලා. එතනත් වැඩි විස්තර බැලීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට ඕඩර් හිස්ටරි එක බලන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි ඕඩර් කරපු හිස්ටරිස් මොනවද කියලා. ඉතින් ඕගොල්ලන්ට මතකයි අපි ගොඩක් ඕඩර්ස් කරා. අපි උදාහරණයකට කාරකා මදුසානි කියන කෙනා ඕඩර් කරපු ඒවා බලමු. මේක ඕඩර් ඔන්ලි, ඉන්වොයිස් ඔන්ලි, ඉන්වොයිස් කරපු ඒවා ඩිලීට් ඒවා. දැන් අද වශයෙන් බලමු. ඕඩර් විතරක් දාපු ඒවා මොනවද තියෙන්නේ? සල්ලි ගත්ත නැති. ඉන්වොයිස් කියන්නේ සල්ලි ගත්ත ඒවා මොනවද තියෙන්නේ? ඩිලීට් කරපු ඒවා මොනවද තියෙන්නේ කියලා බලන්න පුළුවන්. වැඩි විස්තර ඕන අපිට මේක ක්ලික් කරලා මෙතනින් ගිහිල්ලා වැඩි විස්තර බලන්න පුළුවන් මොනවද ඒකේ ගත්තේ කියලා. ඒ වගේම මුද්‍රණය කිර ගැනීම හැකියාවක් තියෙනවා ඕඩර් එක. මීට අමතරව කිචන් ඉෂුස් කරපු අපි ඉස්සර බැලුවා. ඒ වගේ බලන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම කස්ටම එකවුන්ට්ස් කස්ටමර්ස්ලාගේ නය එකවුන්ට් එහෙම තියෙනවා නම් බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි උදාහරණයක් බලමු. අමල් අපිට සල්ලි දෙන්න තියෙනවා කියලා. දැන් අමල් 3800ක බාණ්ඩ අරන්ත 3800ක්ම ගෙවලා තියෙනවා. දැන් ගෙවන්න නැහැ ක්‍රෙඩිට් එකක් නැහැ. හරි. ඩෙබිට් කාඩ් එකල ක්‍රෙඩිට් කාඩ් එකල දෙකම සමාන. ඒකෙන් එහාට 0යි ගෙවන්න තියෙනවා. එයාට ගෙවන්න අවුට්ස්ටෑන්ඩින් බැලන්ස් එකක් නැහැ. එයාගේ මොන හැමදාම ගන්න තියෙනවා අපිට මෙතෙන් එයාගේ මොදල් ගන්න පුළුවන්. ඒත් එක්කම
එයා මොන හරි රිටර්න් කරනවා නම් එයා රිටර්න් වෙච්ච චෙක්ස් දිනවා ඒ අපිට ඇතුළත් කරන කස්ටමර් දෙන චෙක්ස් එකට රිටර්න් වුණාම ඒවත් අපිට මෙතන බලා ගැනීම හැකියාව තියෙනවා ඊළඟට එයා වැඩිපුරම ගත්තේ මොන සාමාන්‍ය ටෝටල් ලාස් ඉන්වොයිස් එක කීයද එයාට වැඩිපුරම විකිණලා තියෙන මොනවාද ඇවරේජ් මන්ත්ලි එයා සාමාන්‍ය කොච්චර ගන්නවද ට්‍රෙන්ඩින් අයිටම් එයා වැඩිපුරම එයා අනාගතේ මොනවා වගේ ගණී කියලා අපිට හිතෙනවද ඒවා අපිට මෙතන බලා ගැනීම හැකියාව තියෙනවා සප්ලයි කවුන්ට්ස් තේමයි ඒ සප්ලයිස් ලගට අපි දෙන්න තියෙන චෙක්ස් ඒ වගේ දේවල් අපිට බලා ගැනීම හැකියාව තියෙනවා මෙතන කාගිල්ස් ලගේ මේ තියෙන්නේ අපි උදාහරණ හිතමු කාගිල්ස් ලට පේමන්ට් එකක් කරන්න තියෙනවා කියලා දැන් අපි පේමන්ට් එක කරන්නේ නැහැ හේතුව මෙතන අපි 1008 මෙතන බිඳුවයි කියලා පේනන්නේ අපි 1800ක් ඩෙබිට් තිබිලා තියෙනවා ක්‍රෙඩිට් මෙච්චර තිබිලා තියෙනවා ඒ දෙක සමාන හින්දා මෙතන බිඳුවයි කියලා පේන අපි සල්ලි ගත්ත බඩුවකට මුදල් ගෙවලා තියෙනවා හයි මුදල් ගලන්නේ ගෙවනවා නම් මෙතනින් ආපහු මුදල් ගෙවීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට සිස්ටම් එකේ පාස්වර්ඩ් වෙනස් කරන්න ඕගොල්ලන්ට පුළුවන්. ඊළඟට data backups කරන්න පුළුවන්. data computer එක කොහෙද තැනකට save කරන්න පුළුවන් file එකක් විදියට. ඊළඟට opening balance එක set කරන්න පුළුවන්. මේ ආවේ data backup කරන කවුළුව. අපි ආයෙ පෙන්නනවා. change password change කම්පලෝන් ඉන්න users ලගේ. එක එක users ලගේ තියෙන වරප්‍රසාද වෙනස්. මේ මූලික අයිතිකරුක දෙන account එක මේ cashierට ඒ වගේ වශයෙන් account දෙනවා ඒ account අනුව ඒ මේ තීරයේ තියෙන පහසුකම් ප්‍රමාණය සීමා කරන්න පුළුවන් data backup කරන්න පුළුවන් කියලා මම ඔයාලට කිව්වා මේ computer තමන් තැනකට මේ database එක backup කරන්න පුළුවන් එතකොට මේ computer මොන හානි වුණත් මේක මේ backup එක මේ විදිහටම තියෙනවා අන්තර්ජාලය සහිත පරිගණකයක නම් මේක automatically internet එකේ cloud එකක නැත්නම් අපි කියන අර Dropbox හරි Google Drive හරි මොකෝ හරි එක OneDrive හරි එක save කරගන්නේ මේ හැකියාවත් අපිට තියෙනවා large උදේ ආවට පස්සේ බලලා ඒකේ තියෙන opening balance එක කීයද කියලා අතුලත් කරගන්නේ මේ හැකියාව තියෙනවා ඒක වාර්තා ගැනීමට තව ලේසි වෙනවා ඉදිරියට සේල්ස් රිපෝට් බාම්පල අද දවසේ මොනවද තිබු සේල්ස් කියලා කොච්චර සේල්ස් තිබ්බද සර්විස් චාර්ජ් කොච්චර ගිහිල්ලා තියෙනවද ටෝටල් ඉන්කම් එක කීයද කියලා බලන්න පුළුවන් මේක තමයි ඔයගොල්ලෝ පොත් ගොඩාක් පෙරලා පෙරලා අන්තිමට කඩේ ඉවර කරලා හදන ටික ඉතින් ඒ ටික මේකෙන් බලන්න පුළුවන් ඊළඟට කරන් ස්ටොක් එක බාම් පුළුවන් මොනවා මොනවද තියෙන්නේ කිවිගේ මුද්‍රණයක් ගන්නත් පුළුවන් ඒත් එක්කම ස්ටුවර්ඩ් ප්‍රිෆෝමස් බලන්න පුළුවන් අද්දාස් ස්ටුවර්ඩ්ස් ලගින් කවුද වැඩිපුරම ප්‍රිෆෝමස් කළ තියෙන්නේ කියලා උදාහරණ ස්ටුවර්ඩ් කියන කෙනාට තමයි වැඩිපුරම ගිහිල්ලා තියෙන තාරකා මාෂාන්නේ 2745 මුදල් උපයලා තියෙනවා ටෝටල් ජොබ්ස් මෙච්චර කරලා තියෙනවා ඒ අනුව යාළුවට මොන හරි ගෙවීමක් කරනවා නම් කරන්න පුළුවන් not collected payment කියලා කියන්නේ අද දවසේ collect කරගත්තේ නැති payment මොනවද අපි ස්ටුවර්ඩ් කී බලමු ස්ටුවර්ඩ් කී නෝ data selection ස්ටුවර්ඩ් කී නේ මේකෙත් නේ තාරකමාසණගෙත් එහෙම data මොනවද නැල් right ඊළඟට day in summary එක click කරොත් අපිට day එක තෝරලා උදාහරණයකට අපි අද අපි day in summary දැන් දවසේ අන්තිමට කොහොමද වාර්තාව කියලා බලන්න පුළුවන් day in summary click කරලා අදාළ date එක click කරලා ලොන් print දෙන්න. එතකොට අද date එකට invoice දෙකක් count ලා තියෙනවා. total sale එක 3800යි opening balance 0 තිබිලා තියෙන්නේ. cash payments 3800ක් ලැබලා තියෙනවා. closing balance එක 3800ක් latch වෙ දිනවන. card payment 0, check payment 0, total earnings 3800ක් තියෙනවා. right? මේ ආදි වශයෙන් තොරතුරු බලා ගැනීම හැකියාව තියෙනවා. මෙතන නිතරම මේ notifications refresh කරන්න බාට් එකක් තියෙනවා. අපි අලුතෙන් ගෙන්නන ඕන item 16ක් මේ වෙලාවේ මෙතන පෙන්නනවා. මේ අපි ගෙන්නන ඕන item period level එක 0, current 20 ටික 2.8. right? ඒ වගේ මෙතන පෙන්න කොච්චර තියෙන්න ඕනද දැන් කීයද තියෙන්නේ කියලා. right? ඊළඟට pending payments අර order වල place order කරනේ වගේ අපි සල්ලි කිතුල් ගත නැති දේවල් මෙතන බලාගෙන මේ හැකියාව තියෙනවා. right ඒ මුද්‍රණය කරගන්න මේ හැකියාව තියෙනවා මොන වෙලාවක ඒවා අපහු අපිට ඕන වුණොත් මුද්‍රණය කරගන්න මේ හැකියාවක් තියෙනවා මේ ආකාරයෙන් ඒ වගේම අද දිනේ වෙලාව පෙන්නනවා ඒ ලඟට මෙතන තියෙනවා ඔයාලට අන්තිමට මුද්‍රණය වෙච්ච මුද්‍රණ ඉන්වොයිස් එක ආපහු මුද්‍රණය කරගන්න මේ හැකියාව තියෙනවා ඒක අන්තිමට අපි දාපු KOD එක නැවත ඇතුළත් කිරීමේ මුද්‍රණය කිරීමේ හැකියාව තියෙනවා අන්තිමට අපි ඇතුළත් කරපු BOT එක මුද්‍රණය කරගන්න මේ හැකියාවක් තියෙනවා මෙන්න මේ ආදි වශයෙන් තමයි තියෙන්නේ මේට අමතරව HMS එකක තියෙන හෝටල් මැනේජ්මන්ට් සිස්ටම් එක තියෙන ගොඩාක් පහසුම වලට ඇතුළත් කරගන්නත් අනවශ්‍යව ඉවත් කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින්
මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා විනාඩි 20ක පමණ කාලයක් තුල අපි මේ කියලා දුන්න දේවල් තවත් මෙවැනි පාඩමකින් ඔයාලව හමු වෙන තුරු අදට සමු ගන්න කෙඩිකෙට් එක ආයතන වෙනුවෙන් මගේ නම දිනේෂ් බොහොම ස්තුතියි ඕනෑ වෙලාවක මේ තියෙන දුරකථන අංක වලට කතා කරලා අපිව සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා බොහොම ස්තුතියි අද දවසේ මේ වීඩියෝ ලෙසන් එකට එකතු වුණාට